किलोग्राम पन हक सीमेंटी कोट्टे कमिला इकुत सिकुरादा सिटे रुपयल एकसी हत्ते हाथ के निहल रंगवी में टे सीमेंटी निष्पादन समागम पिए वरगता ए अनुम रुपयल एक दहस अनु अटक्को पैवती सीमेंटी कोट्टे का नव मिला सटहन वाने रुपयल एक दहस देसी हत्ते पहाकले साई किसी वितत इधिकरीम क्षेत्रे न्यूतु कम करवन हा अलविसल हिमयन पेनवा देने तामत सीमेंटी हिंग्याक वेलद पले पावती ने बावाई सीमेंटी स्टोर में बाल्ला लगे लाइन में हमे दर बल्लोहमत आर्थिक मध्यस्थान किलोग्राम लक्ष पहलोकिन पमन अडुवी एतै एही वेलद संगमे पवसनवा सामान्यन दैनिकव एम मध्यस्थानेट एलवलु तोग किलोग्राम लक्ष विस्सत विसिपहत अतर प्रमाणयक लबुनद मेवन विट एय किलोग्राम लक्ष हतत दहयत अतर प्रमाणयकट पहत बैस तिबनवा ए अणुव एलवलु मिलगणन्द सी ग्रेन इहल यमिन पवतिनवा तक्काली किये आय तक्काली हदन्ने तेल बेहित नयानी मालूम इरिस किये दे किलो का 340 हदे पंच रुपया दिशे पना दिशे है टाइ वंबद रुपया लेकर से असुवाई अनुवाई पढ़ना दिमु बोरोलिंग गोईतं करना गोईयन ये नवा ते इधर ये समय का अप्रैल अब जो उस ना काले वेना कोटा एलोलो हिकतावे अतिवे कैपिटिपुल आर्थिक मध्यस्थान एलवलु रगने आम सदहा पैमिने ने वेलंदुन पेनवा देने पवतिन मिलगणन यटते मिलदी गणु लबन एलवलु पारिभोगिक जनतावट विकिनीम गटलु सहगत बवाई මම අම්බලංගොඩ බඩපොලින් දලා ආවේ උදේගේ 200යි වුන්ජි දැන් 300යි 280යි වෙනදා කිලෝ 1000ක් විතර පටවන එක දැන් පටවන්න වෙලා තියෙන අපිට කිලෝ 300යි ඇම්බිලිබිටි ඉඳලා ඉන්නේ රුපියල් 300යි ඒක පාරිභෝගිකයට ගොන් පස්සේ පාරිභෝගිකයා මෙහෙමයි කියලා කියන අරගන්න එන ඔබිට එක ඇත්තරම දැන් කාබනික පොර දාලා මේ එක පාරම අස්සන්නක් ගන්න අමාරුයි දැන් මේම ගියොත් එහෙම ඉදිරියේදී එළවලු පිටරටින් ගන්න වෙන තත්ත්වයක් ඇති වෙයි කියලා තමයි අපි හිතන්නේ මේ අතර අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් බැහැදුතු අවස්ථාවේ ජනතාව මුහුණ දී ඇති මේ ආර්ථික අපහසුතා සම්බන්ධයෙන් උන්වහන්සේ පෙන්වා දුන්නා. කිරෝෂ බහන්දක් නැහැ. අපි මොනවා කිව්දී බාහමිල දැන් අවස්ථා කිහිපයක් දැම්මත් සාර්ථකුන්නේ නැහැ. සාමාන්‍ය ජනතාව අතර රජයේ කෙරෙහි අප්‍රසාදය ඇති වෙන්න හේතුවක් වෙනවා මේක දිගින් දිගට මේ තත්ත්වය පැවතුනොත්. මේ ඒ නිසා මේකට සාධනීය විසඳුමක් ඉක්මනින් ඉදිරිපත් කළ යුතුයි. දැන් බාණ්ඩවල මිල අධික ලෙස ඉහළ ගිහිලා තියෙනවා. දීර්ඝ කාලීන වෙනුවෙන් ජනතාව මේ අපහසුතාවයට පත් වෙන්නේ. රටක ආර්ථික ක්‍රියාවලිය අඩපණ වෙච්චාම මේ මිල ඉහළ යම නතර කරන්න ප්‍රාතිහාර්ය ක්‍රමයක් ලෝකේ නැහැ. ලෝකේ තියෙන එක උත්තරයයි. වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරෝතින් පමණයි බාණ්ඩවල මිල අඩුවේ. දැන් අපි දැක්ක චමල් රාජපක්ෂ ඇමතුමා කියනවා මේ හාල් නැත්තම් මඤ්ඤොක කාපිය කියලා. දැන් ඔහොම කිව්වනේ මේරි ඇන්ටනෙට් පාන් නැත්තම් කේක් කාපිය කියලා. අන්තිමට එහෙ ප්‍රංශෙට මොකද වුනේ? ගෑස් මිල පාලනය කරනකොට ගෑස් නැහැ. සීනි මිල පාලනය කරනකොට සීනි නැහැ. සිමෙන්ති මිල පාලනය කරනකොට සිමෙන්ති නැහැ. දැන් මතකනේ හාල් ප්‍රශ්නෙට මොකද වුනේ කියලා. හදිසි නීතිය පවා ගෙනාවා. හැබැයි අන්තිමට සියලු දෙනාම අසාර්ථකයි. මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඔබ දන්නවා වියදම් විශාල වශයෙන් කපා හැරලා තියෙන ආණ්ඩුව අපේ අමාත්‍යංශවල තියෙන ලිපි ද්‍රව්‍ය පවා දෙන්න තත්ත්වයක දැන් පත් වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් ඉන්න තත්ත්වේ අපි අවබෝධය ඇතුව අපි වැඩ කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා.